කිම බන කියන හාදුරු කෙනෙක් වි ලෝක ගේ පවා එන බොරුවා. කිසි එකක් අපායට ගිහිල්ල නෑ අපාය වවා දිවලෝකෙ වේවා තියෙන්නේ හදවතේ මිසක් වෙන තැනක නෑ මෙ බොරු ඔක්කෝම මෙවා පන්සලට දානක වැඩිකරගන්න ලෝලු මාලු ඩිරගන්න කියපු රෝල් වෙන බොරු අපය කියලා බුද්ධ බුද්ධාගමේ පෙන්නන්නේ සත්ව යාදුකට පත්වීම ්ච. සත්වයා සතුට පත් නන එතන දිව ලෝකය. ඒක කට වෙනවා මැල්ල උපදන්න නොද නෑ තෙරුවන් සරණයි සත්පුලස පින්ගුවත්න සම්බුදු සසුන වෙනංකවරදාකටවත් වඩා දැඩි අභියෝග රාශයකට ඇතුළතින් වගේම පිටතනුත් මහුණ දීගෙන ඉන්න කාලපරිච්චේතයයක් තමයි මේ කාල පරිච්චේ දය. දීවිලෝක සතර අපා බුදුදහම ගන්නන ප්‍රදාන්තමි ගැනීම. චතුරාර්ය සත්‍ය ධර්මය බොරුවෙනවා දිවලෝක සතරාපා නෑකෙන්කොට. බුදුපාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙන්නේ චතුරාර්ය සතිධර්මය දේසනා කරන්න. එ තත්තඒ සත්‍යමයි. අවිතත ය බොඩු කියන කාටවත් බැහැය. අනඥත එහෙමනම මේකයි වෙනම සත්‍ය එකල පෙන්න්නන්න පුළුවන් වෙනක් ඇත්තක් නැහැ මේ තම සත්්‍යය. චතුරාරි සත්‍යධරමේ තත අවිතත අන්‍යත වෙනවා. ඒ වනාට පිටදිවේ සිරිධම්ම ස්මීන් වහන්සේ මේ වෙනකොට චතුරාර් සත්‍යධර්මය බොරු කියන්නට එක්කෙක් විදිහට උත්සාහ කරනවා. එක පුදුමේතු කවුුණක් නෙමේ මකද උන්වහන්සේ කාලයක් තිස්සේ බලාගෙන හිටිය මහ ප්‍රබල දැවන් තරමුණකට යන්න තමයි භාගිවතුන් වහන්සේ දේශනාකරපු උතුම් පිවිතුරු දහම මේ විදිහට බොරු කියල කියන්නට උත්සාහ කරන්නේ. සත්පුරුස පිංුවත්න බුදුපියාණන් වහන්සේ දේශනාකරපු ධරමය විකෘතිය කරනවත් නෙවෙීමේ සිරිධම්ම හාමුදුරුව කරන්නේ විකෘති ගොඩකින් සංස්කර්ණය කරලා තමන් බුදු හාබුදුරෝහා සමාන විදිහට පෙන්නන උසාහකරමින් බුද්ධත්වයේ පහර පැහැර ගැනීමක් ඒකයන්නේ දැවන්ත සද්ධර්ම පතිරූපකයක් සද්ධර්ම පතිරූපකය ඇතුළත තියන්නේ උන්වහන්සේගේ උච්චේයට දුෘස්තිත්යක ගිය ඉතාම බයානක බරපතල පිළිපැද්දොත් කෙනෙක් ඒ කාන්තයම විනාසයට පත්තන කාරණාවගයක් අසත් ධර්මයක් අසත්පුරස ධර්මයක්. අසත්පු සදහස්කොඩක් දැන් බලන්න මේ ඔක්කොම් බොරු කියලා දිවලෝක කියලා මගුලක් නැහැවයි කියලා සිරිදධම්ම හාමුදුුව කියනකොට රිදම අයිස්තුවන් සම්පූර්ණිම වැරදී දිවලෝක අපාය කියල තැන්තියෙනවා. ඒක තේරුන්ගාන්න බැරිවෙලා තියෙන සිරිධම්ම හාමුදුරු අපේ සාන්තිනායක ගෞත බුදුරජාණන් වහන්සේට වෛද කරනෙහින්දා. අපේ බුදුරජාණන් වහන්සේට ඔබ අපේ සරණගිය තුන්ලෝකාග්‍ර අපේ බුදුපියාණන් වහන්සේට වෛර කරන හින්දා. ඉරිසියා කරන හින්දා ගොහගකං කරන හින්දා. ඔය ඇත්තු හරතිනවද බුදුරජාණන් වහන්සේට ඉරිසියා කරපු කවුරු හරය. දේවදත්ත හාමුදුුව ඇරෙන්න අනිත් අයි හලනයනේ ද. ඔය ඇත්තු එහෙ මහල නැතිවුණහට එහෙමකට්ටි ඉතිහාසින්තල තියෙනවා. එ අයි ඉතිහාසේ කසල ගොඩට එක තුනා. බුදුරජාණන් වහන්සේට ඉරසියාවෙන් ඉන්න කෙනෙක් තමයි සිරිදම්ම හාමුදුරුව කියන්නේට. අපේ බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න උත්සාහකරන චතුරාද සත්‍ය ධර්මය බොරු කියල කියහන උත්හ කරන ඒක තියන චතුරාරි සත්‍ය ධර්මය තියෙන දුක්ක සත්ති සංචුපාදා අස්කන්දයේ ධර්මකානා විකෘතිය කල ඒ බොරු කියල කියන්න උත්සාහ කරන අපේ ප්‍රධානතම ධර්මකානාව විකෘතිය කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි සිරිධම හාමුදුරුව සිරිධම්ම හාමුදුරුවන්ගේ උත්සාය හරිට ඉ ඉදිරියේ කනාමැදිරියෙක් ඉරට අභියෝග කරණ වගේ. සිරිධම් හාමුදුරුව ඇත්තටම දන්න දෙයක් නැහැ. දිවලෝක සතර අපායි කර දෙයක් තියෙනවා සිරිධම්ම හාමුදුරු එක දන්නේ නැහැ සත්පුරස පිංවුවත්නි ස්‍රධම්ම හාමුදුරුවන්ට ඇත්තටම තියෙන දේශපාල න්‍යායපත්‍රයක් උන්වහන්සේ ආධ්‍යාත්මක නායකයෙක් වෙන්න හදන හීනයක් ඒක පසුපස තියෙනව පලිගැනීමේ ලොකු කතාවක් ලංකාවී ආධ්‍යාත්ික නායකයාාව වෙන්න තියෙන වුවමනාවක්. තමන්ට ඕන දේශපාලන නායකයන්ට විතරක් බලයාරන්දෙන්න්නත් බුදුහාමුදුරුවෝ සමාජයෙන් ඉවත් කරලා භාගිවතුන් වහන්සේ ගැනතියෙන සද්ධාව ධර්මරත්නය සංගරත්මය ගැනතියෙන සද්ධාව නැති කරලා බුදුපියාණන් වහන්සේගේ තැන තමන්ට ගන්න. සමාන්ත්‍ර බද්්‍ර කියන භාගිවතුන් වහන්සේට යොදර නම පවා යොදාගෙන තමන් බුදුනා කල සමාජගත කරමින් ධරමී තේරුන්ගන්න බැරි මෝඩ අයි ඉන්නවානේ. භෞතික දේවාසානගේ විද්‍යාවිතර ගුරුතැන් හිත අතියාගෙන ඉන්න. සියල්ල මෙතැනින් අවසන් වගේ තියෙන උච්චිර දෘස්ති තියෙන මෝඩ ඉන්නවාන. ඒවාගේ පිළිසක් අනුගාමිකෝ කරගෙන. මේ පිරිදිවේ සිරිදම්ම හාමුතුරුව භෞතික කවුණු මුල් කරගෙන. සියල්ල මෙතනින් අවසං වෙනවා කියන උච්චේර දුෂස්තිියත් එක්ක තියන සමාජය මතයක් නිර්මාණය කරන්නේ මේ උත්සා කරන්නේ. සියල්ලම මෙතනින් අවසන් වෙනවා කියලා කියන උච්චේර දෘෂ්ටයකට යන්නේ. විද්‍යාව දියුණු රටවල් අර උ්චේර දෘස්තිය අත්්‍යහල දාලා බුදුදහ වැල්ඩ ගන්නවා. ඇමෙරිකා වින්න දන්නවා ඒක කෑන්්ඩාව එංගලන්තින්න අය මේ වැඩසටහන ුරෝපී රටවල ඇත් පලනවාන. ඔබ දන්නවන් ඔබේ රටවල්වල ඉන්න අය විශාල පිරිස් තමාන්ගේ භෞතික දේවල් අත්හැලදාළම උච්චේර දුෘෂ්ටි ඒ මතිමතාන්තර විද්‍යාත්මක මතිමතාන්තර පැත්තකට කරලා බුදුදම හොයාගෙන නවා පැවිති වෙනවා. භාවනා ක නයි දියුණුව ලබන්න හොයනවා කටයුතු කරනවා. එවුනාට පිටිදිේ සිරිදම්ම හාමුදුරු විද්‍යගන්ත ගන්නවා. සිරිදම්ම හාමුදුරු සම්පූර්ණයම මිත්‍යා දුස්තිිකයෙක්. දැන් බලන්න දිවලෝකවල නම් කියනවන උනාස මේ කියන කොටස බලන්න. මෙ බොරුවොක්කොම. ඇති දිවිය ලෝක මකුලක් නෑ ඕොයි. තමුන් සන්තෝසෙන් එන්න වෙලාට තමුල්ලඟ දිවිය ලෝකේ. අනුන්ට වෛර කරන්න ොට ඊර්සියා කන්නකොට කුුවකකං කරන්න කොට තමල්ලඟ අපාය ඔච්චරයි. ඔච්චරයි. ඔයිට වඩා දිවිලෝකයක් මේ ලෝක ඉන්න කාටවත් පෙන්න්න බැෑ. අනි දිවලෝක නං කිය කිය චාමයතුසිතය නිර්මාන රය යාමතු චාතුමාරාජිකය යාමයතු සිතේ නිමාන රය පරණමිත වසවත්ී මාරකයකය ලස්සන වච්චන. ඒටචන වචචන. ඒවා මිනිස්සුගේ මනස ගැන විග්‍රහ කරනත් හැන් තත්ව. ඒ මේ දම් සබා මණඩපේගේ තැන්කිෙල කාටවත් කියන්න බෑ ඒම වශ්‍යත් න දිවිවල් ලෝක කියනන්න ොහොත සතුරය සිටි ඉන්නකට දිවේ ලෝක පහල වෙනවා. දුකෙන් මේේදනාවෙන් අසානෙන් කම්පනයෙන් ඉන්නකොට අපාය තියන ත රෝගල්න්ට පුළලන් ොගොල්න් ජීවිතය දිවි ලෝකයක් කරගන්නත් ඔහොල් අන්ට පුලන් ඕකපයක් ඔති ඔය ධර්මය අංහර ෝකටත් ධර්මය. ඔය ධර්මය අපායට ධර්මය. ඔය ධර්මය කොතනකවත් වෙනස් කරන වශන වෙනස් කරන බෑ සදාකාලිකයි. අන්න සද්ධර්මය. අන්න සද්ධර්මය. දැහර චාතුම් මාරාජිකය යාමය තු සිතේ නිමෝව කිය කිය බණ කියන එක අසත් ධර්මය ඇයි ඒමකක් ඒයාගමට විතරයි. හින්දුවාගමේ දිවිලෝක හයතියෙන් හින්දවාගමේණේ බුද්ධාගමටගත්ත. හින්දුආගමේ ජෛනාගම, බුද්ාගමේ තමයි දවිල්ලෝ කහය ගැන විස්තරතිය. වෙනකාාගමකවත් නෑ. මුලෙම මේක තිබි හිදු ධර්මේ. පස්ස ජෛනාගම බුද්ධාගම මේ කොල් එකම සංස්කෘතිය නිසා එකට මේ හදා ගත්තා. අපා ඇත් ඒ වගේ මයි. යාමීතු සිතේ නිම්ම හරතිය, යාමීතු සිතේ චාතුර් මහාරාජිකය, යාමීතු සිතේ නිම්මාධතිය පානිින්මිත වසවර්තී මාර ඒ කියන අනුපිළිවෙලේ. න්වහන්සේ ගැන කිසිම අධ්‍යනයක් කරලා නැහැ දන්නේකින කොබට තේරෙන් ඇද උන්වහන්සේක දන්නේ නැහැ උන්වහන්සේ කියන්නේ මිනිස්සුන්ගේ මනස ගැන විග්හා කන තැන් කියලා තත්ත්ව කියලා ඒක උන්වහසට මිත්‍ය අදෘෂ්තිය සම්පූර්ණම වැරදිී නැහැනැපින්වති පිටිදිවසිරිදාම හාමුදුරුව සම්පූණයම මිත්‍යාමතයක් මේ සමාජකත කරන්නේ මෝඩකමට එහෙම කවුරුත් අහුවෙන් එපා ඔය මතවලට ඔබ තරක කරන්න ඔබ අධ්‍යනය කරන්න ඔය ඇත්තු කාලයක් කැපවීමෙන් ඒ පිළබඳ හොයල බලන්න. අපි වනත් ඔබට මේ පොතපතේ තියෙනවට කියනවනෙමි. පොතපතේ තියනේ සීයට සීයක් සත්‍යයයි කියලා තහවුරුත් කරගෙනමකි. අපි තේවෙනුවෙන් අධ්‍යනය කරමින් හොයමින්. ඒ සම්පූණයම සැබෑම නිරවුල් පිවිතුරු දහම බව තේරුම් අරගෙන තමයි ඔය ඇත්තන්ට මේ දේශනා කරන්නේ පිින්වත්නි අධ්‍යනය කරන්න ටිපිටකේ තයෙන දේව සමාජය එක්ක බලන්න ඔබට පෙනේව එක සත්‍යයයි කියලා භාගිවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තුන්කාලයට එක ගය සත්තුලස පිින්වත්න චාතුරු මහාරාජකයේ තාවතින්සේ යාමේතුව ස්තේ නිම්මාරතිය පරණම්මිට වසවාර්ථයකයන් දීවලෝකඒව ඇත්තටම තියෙනවා. එව ඇත්තටම තියෙනවා. සෙරධාම ඇස්මතුන්ට ඕවා අවබෝධ කරගන්න කාලයක් තිබේ නැහැනේ. සිල්ධම්ම ඇස්මතුන් සෝමහාමුදුරුව අපවත්වීමේ රැල්ල එක්කම මහනෝනු ගමම්ම ධර්මදේසනා කරන්න ආපු කෙනෙක්. අ සෝම හාමුදුරුව අපවත්වීමත්යක ඇතවනු රැල්ලිදී ධර්මදී සනායම හුඟයක් සිදු කරන්න මාධ්‍යා එතන කටයුතු කළානේ සේදම්ම හාමුදුරුව මහනූනේ දෙද හා අවුරුද්ධිය රාමජනිකායේ මෙ බලන්න උන්වහන්සගේ සාමලර සහතිකේ එවාගේම සිරිදම්ම හාමුදුරුව? උපසම්පදාවුන දෙදස් හය අවුරුද්දේ මේ බලන්න උන්වහන්සේ ගුපසම්පදා සහතිකේ දෙදා සයවුරුද්දෙ මේ එකම දවසේ එදාම මහනවෙලා එදාම උපසම්පදා වනා කලා තමයි උපසම්පදාලයකනේ තියෙනෙ දෙදහ අවුරුද දෙරාමාණික අය මහනවෙලා අහපෝ දෙදාස් හ අවුරුද්දෙ එදාම මහනවලේ දාහම උප සම්පදා වනා කියලා අපිටත් අඩ හුඟක් මහනුප සම්පදාවෙන් බාලහින්ද අපි ශ්‍රරිධම්ම පංවා සාමීන් වහන්සේට අයිස්මතුන් වහන්සේ කලා මන්ත්‍රනය කරන්නේ උන්හන් ස අපිට වඩා මහනුප සම්පතාවෙන් ගොඩක් බාල නිසා. එතකොට උන්වහන්සේ මහනනු අලුතම බණ කියන්න කියලා මාධ්‍යටාවන ඒ කාල තිබර ඇැල්ල හින්දා. උන්වහන්සේ විද්‍යාවට බරව තමයි බණකිවේ. ඒ සමාජයට ගොඩක් ආකරසනීදයෙකුත් වඋන ද්‍යාවීදිව පරිධාියෙක්නෙ. ඔය මාධ්‍යවල බණ කියන අයාතර ඒකාලෙ තරගයක් තිබ්බා දැනුත් තියලා මාධ්‍යවල ධර්මදිශස්නාකනු සාමින්න හසල අතර තරගයක්. ඒකාලේ ඒ තරග ටිකත් අදට තිබ්බා. සේදැම්ම ඇස්මතුන්ට ඒකාලි පුද්ගලික ප්‍රසනයක් ඇතිවෙච්චි වෙලාවක ඒ ඔක්කොම මේ සාමන්හසේට විරුද්ධ වඋනාති බහුතරයා. ඊ පස්සේ අර පිට රටකට ඇමරිකාවට එහෙම ගිහිල්ල නැවතාවට පස්සේ සිරිදම හාමුදෝ තමන්ට සිද්ධ වෙච්චදට පලිගන්න නව්‍යන ආරන්න සේ නාසනය ලඟීම ඊටමක් කරගෙන දීර්ගකාලීන සැලැස්මකට අනුව කටයුතු කරමින් තමයි මේ විනාසයට පිඹුරු පැස්සකස් කළේ පිටුපස්සේ විශාල පිරිසක් ධනය ලබාදමින් තමන්ගේ ලක්ක සම්පූර්ණ කරගන්නටමසාමන් වහන්සේව උපකම සීලීව යොද වන්න ගත්තා පිටදිව සිරිධම ස්වාමින් වහන්සේගේ පිටුපසි විශාල දනවත් බලවත් කුමන්ත්‍රනකාරී දැවැන්ත පිටසක්කන්නවා එ හැමෝගේම ඉදිරි පෙලෙඉන්න ප්‍රදානයා තමයි සිරිධම්ම ස්වාමන් වහන්සේ සේදහම අඇස්මතුන්ට අභිධර්මය දන්න ධර්ම දේශකයින් වහන්සේලා හිසරදයක් වුණා. ඒක නිසා ශ්‍රරිධම්ම අඇස්මතුන් කළින් අභිධරමේ දන්න දක්ෂ ධර්ම දේසකයයින් වහන්සේලා දුරුවල කරනය එක. උන්වහන්සේලාට විවිධ පනිවිඩකඩෝයවල විවිධ විදිහට ආරාත්නාකර නම් වන ගැහෙනවා. ඊට පස් උන්වහන්සේලාව සම්පූර්ණයීම දුරුවල කරනවා. සමාජීතය ඉදිරියට ඇල තවදුවටත් කටයුතු කරන්න බැරිවිදිහට ඒවාගේ උන්වහන්සල මති මතාන්තර වස්සයෙන් දුරුුවල කරනවා. පිරදිවේ ශරිධම් අඇස්මතුන් මේ මට පවා එන්න කියලා පනිවිටවුල තියෙනවා. මටත් එන්න කියලා පනිවිත කිහිපයක්ම එව්වා. අපි කවදාවත් සිරිධාම අයිස්මතුන් ළඟට වඩින්නේ නැහැ. සිරිධම්ම අයිස්මතුන් කියලා කියන්නේ ධර්ම විකෘතිකයෙක්ු වගේම? න්ත කුමන්ත්‍රනයක නායකයෙක් වැතුෝසිහිනුවනින්විමසලා බලන්න. ඔබ මේ මනුස්ස ජීවිතයේ මගඟපල්ලබාන්න රහත් එන්න පුුවන්කම තියේදක නැති කරගන්න එපා. මේ අය ධර්ම විකෘතියකට වඩා ස සදධර් සද්ධර්ම පතිරූපක ආගමක් නිර්මාණය කරන්නේ සද්ධර්ම පතිරූපක යම් දර්ශන ක්‍රමයක් ඔය හදන්න හදන්නේ අලුත් දෙයක්. එතකොට සිරිධම්ම ඇස්මතුන්වහන්සේ තවම උන්වහන්සේගේ ලක්කයට අදාළ සැබැහැම න්‍යායපත්්‍ර එලියට දාලා නැහැ. තම උන්වහන්සේ සැබැහැ ස්වභාවේදයටවි නැහැ. තවත් ටික කාලයක් ඔහො බලං ඉන්නකු එතකොට උන්වහන්සේ පහුගිය කාලේ මේ විදියට පෙරසූදානංගුුණේ ඇයි කියන එක හැමෝටම තේදේවී. දීව ලෝක කියෙලදේ අත් තියෙනවා. උහන්සගේ මේ ප්‍රකාශය බලන්න මේ ප්‍රකාසේ පිටදිව සිරිධම්ම හාමුදුවන්ට දීව ලෝක හේ නම් ටිකවත් හරියට කටපාඩන්නෑ නේද. ඉතින් කොහොමද පරමාත ධර්මගැන අවබෝධයක් තියෙන්නේ. ඔය වයසටිගිහිල්ල මහන වනකාට්ටිය අ එක් ධර්මය අධ්‍යනය නොකලාය බනභාවනා කළ තමග දියුණු තියුණු තත්වයට පත්කර ගත්ත නැතිකාට්ටිය ධර්මය පිළිබඳ විධ මතිමතාන්තර කිව්වට ඔය ඇතු ඔබවතිවුණු කරගන්න. ඔය ඇතු ධර්මය අධ්‍යනය කරන්න. ත්‍රිපිටකය අටවා ටීකා පරිවාර ගන්ත විසුද්ධි මාර්ගය සහය මහනීය ධර්ම ගන්තවල තියෙන සැබෑ පිවිතුරු. භාගවතුන් වහස දේශනා කරපු නිර්මල බුද්ධ ධර්මය නිර්මල බුදු දහම චතුරාර්ය සත්‍ය ධර්මය පටිච සමපාධර්මය පට්ඨාන ධර්මය විස්තර කරන ඒ පින්පර දහම ඒයට අභියෝ කරන්න කාටවත් බෑය තත්ත් අවිතත අන්‍යත ඒ පිින්වත්න තත අවිතත අනන්නත ඒක එහෙම නෙමේ කියන බෑ කාටවත් මේ තමයි සැබෑ සත්්‍යය ඒ බොරුව කියන්න බෑ කාටවත්. ඒවිතරක් නෙමෙයි ඒක නෙමෙයි ඇත්ත කියලා වෙන ඇත්තක් කියල එකක් මේ සිරිධම්ම හාමුදුරු නිර්මාණයකරන් හදන සත්්ධර්ම පතිරූපක දහම වගේ එහෙ එක කියන්නත් බෑමකද මෙතන තියෙන්නේ පවත්්‍ය පවත්තක නිවත්්‍ය නිවත්තක කියෙන න්‍යායට අනුවදේසනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකට කෙලෙස්වලින් මිදුණු ධර්ම කාරණ ද අවබෝධ කරගන්න පුළුවන් නිරවුල් මන්සක් ඕන. දැම් බලන්න සිරිදැම්ම හාමුදුරුවෝ කියනවන. මේ මොහොත සත්වයෙන් ඉන්නකොට දීවලෝකයේ පහළ වෙනවා. දුකින් වේදනාවෙන් අසානයෙන් කම්පාවෙන් ඉන්නකොට අපා ඇතියෙනවා. බයන්න උහසේ දීවලෝක අපාය ගැන කියන විකෘතිය. පිංවත්න කවදාවත් වෙනස් කරන්න බැරි සදාකාලික ඇත්තයි කියලා සිරිදම්ම හිමියන්ගේ සද්ධර්ම ප්‍රතුරූපක දර්සනයක් සමාජගත කරන්න හැදුවට. ඒක හැමදාටම බොරුවන දෙසට මිසටු ඇතුලෙ තිය වත් මිත්‍ය දෘෂ්ටයක්ක් විතරයි. සිරිදධම් හම්දය ගො මි්‍ය දෘෂතිි අලත්තිකක් නෙම ෝක තියන ්‍රහ් ජාලසූතයේ දෙසමසදිටු අතරයි. උන්වහන්සේ තියන මිසදිටු එතන තියන අප හැදිුවම. භාගවතුන් වහස දේශනා කළා. බුදුදහම අධ්‍යනයකදන්න ඔය ඇත්තතු අද ලෝකෙ විවිධාකාර ආගං ඔබට හම්බවේ බුදුදහම කියයන ආගමක් නෙමි. මේ ලෝකයේ සිදුවන සිදුවීම් කියා පටිපාටය හේතුපාල් දර්මයන්ගේ ක්‍රාකාරීතයේ ඒ විදිහටම දේශනා කරපු සැබෑවිද්‍යාව. ඒක වෙනස් කරලා, විකති එකතු කරාන්න හැදුවට ලෝකෙතින් හැම අගමක්ම දෙසට මිස දෙටුවලට ඇතුළත්වෙනවා. සිරිධම්ම හාමුදුරුවන්ගේ එකත් එහෙමම තමයි. දැ සිරිධම්ම සාමීන් ව හස සම්පූර්ණයම බොරුණ කියන්නේ. උන්වහන්සේ කිසිම දෙයක් හරිාකාරව දන්න නැහැ. ව්‍යාපාරයක් නෙමේ කරන්නේ. දෙන් පැවිදුණු අලුත ඉන්දාම ධර්මදස්නා කරන්න ධනවලට වඩිද්දී. ඒ භාජන පවා ආශ්‍රමයෙන් දෙෙමින් ඒවටත් මුදාලාය කරමින් ඒ වගේ කටයුතු වඩ පිරිවලක්න වනේ. සිරුධම්ම සාමන්හසේ ව්‍යාපාරයක් මේ කරන්නේ. මේක්‍රමය ඔය ඇත්තො හොඳට පුරුතු පුහුණ කරන්න දැම්මම් මේ කියන්න හත්න ක්‍රමය. එතකොට ඔයත්තාන්ට දෙවියවරුත්යක කතා කරන්න පුළුවන්. මිනිස්සැසි ඉක්මවාගේහින් ගොඩක් දේවල් බලන්න පුළුවන්. මේකමේ තියෙන තිිපිටකේ තුළ. අටුවා ටීකා පරිවාර ගන්ත විසුද්ධිමාර්ගය ඒ තුළ මේ ක්‍රමේ තියනේ තියෙන ක්‍රමේ මේකයි. අනාපාන සති භාවනාව ගන්න. දිගහුස්ම කෙතිහුස්ම දැනගනිමින් පුරුදු පුහුණු කරමින් ඇහන් කණෙන් ආස්සයෙන් දිවෙන් සරීරයෙන් හිතින් අරමුණු ගැනීම් අතර කරලා හුස්ම කියන අරමුණට විතරක් හිත පුරුදු කරන්න. ඒ සාර්ථක වෙනකොට ඔය ඇත්තන්න පුළුවන්කම හම්බ වෙනවා ඒ හුස් මේ මුල බැදාගත් දැනගන්න එතකොට හිත හුස්ම කියන එක අරමුණක් තුලා අධිස්ටානකර ගත්ත කාලයමි ඉන්න පුළුවන් දෙට පුරුදු වෙලා. පරිකරම නිමිති සම්පූර්ණ වෙනකොට දැන් හිත තුළ ඇති වෙනවා විශල හික්මීමක් අධි සීලයක් අධි චිත්්‍යය අපබල සමාධයක් අධි ප්‍රඥාවප්පබල නුවනක් ඇති වෙනවා. මේ හොට දියුණුවෙදිද එක අරමුණක්කය එක්ක හිතතියනව අරමුණු ගොඩක් කරගන්න හිත ධ්‍යානයක් හරියට එක අරමනාකොස්සේ ඒ දියුණු කරගෙන ධානගත වෙනවාගේ මෙතනදී ධ්‍යනවලට කලින් විතාක්ක විචාර පීතසුක ඒකාගතායෙක්ක ටික ටික දියුණුවෙන්න ගන්නවා. උද්ගානිි මිති පහළ වෙනවා. ඉඩ පැසි ප්‍රතිබාග නි මිති බොහො පැපත්වයක් එෙනනවා. මේක කරන්න ඔබට කරන්න පුළුවවා. ඔහඇත්තු කරලා බලන්න. ඉරි පස උපචාර සමාධහරියට ධ්‍යාන නොවුනට ්‍යන හා සමාන ගැබු නිශ්චල ස්වභාවයක් වෙනවා. දසරපනා කවුසල්ල්‍යන් පංචවිද වසේහිතා පුරුදු පුහුණු කරගෙන පටමධ්‍යානයට සමවදඉන්න. ධ්‍යාන හිත්ම එකදිකට තියෙන චිත්තවීතියක ඉන්න පුළුව. විතාක්කයේ නැතිකරගෙන විචාර පිටසුක ඒ විදිට ඔය තු ෘති අධ්‍යාන් තුතිය අති්‍යයා ොහොම දියුණු වෙන්න විිතරමකමට පංච මධ්‍යන සුර්‍රකමයට ්‍යන හතර චතුත් අධ්‍යානයෙන් පස්සේ කසින දහයෙන් කසින අටක් පුරුදු කරන්නක කසිනටක් පටවි ආපෝ තේචුවවායෝ නීලපීත ලෝහිත ඕදාත දක්වා. ඒ හැම එකකින්න? අරාණාපාන් සතිනු චතුතධ්‍යානයෙන් පස ආකාසා අංචායතන විඤඥාණංචාය එතන, ආකිංචඥායත, නිෙවස්ඥාන ආසංඥායතනය පුරුදු කරන්න ඒක පුරුදු වනුහින්ද ඔබට පටවිකසිනයෙන් අස්ත සමාඵල සමපත් උපදවාගන්න ලේසී. ආපෝතේශවායෝ නීලපීත දෝහිත ෝදාතකින් ඔොයිටිකනො පුලුවන් වෙනවා. නේවසඥා ආසංඥා එතනේ දක්වා ඒ අටමමියයි කසිනාටින් පුරුදු කරන්න. දැන් ඔබේහිත ලොකු වැඩක් කරන්න පුළුවන්තරම් ඔබ සකස් කරලා. ඔබ ඔබේ හිත දියුණු කරලා හොන්ඳටම දියුණු කරලා දැම්පින්ුව ත්න සිවුම් සද්ධ අහන විදිහට ඔය එත්තු සෝතක් ප්‍රසාදයට හමුවන අරමුණු සෝත විඤ්ඥානයට හමුවන අරමුණු වලට අවතයානෙමු කරන්න ඔය එත්තු සිවුම් රූපදකිනි විදිහට බලන්න ඔට වටපිටාවඉන්න පේත කොට්ටා සි ක්ෂ කොට්ටා සමනුස්ස කොට්ටා සදීව කොට්ටා සපෝරුවට හඹවේවි. ඔබම තහවුරු කරගනී තිරිසං අපායි විතරක් පෙන්න්නට මනුස්ස ලෝක විතරක්වෙන්නට අපි මේ රූපේ ඕලාරිකයි කියලා. එහම හැදන්න හේතුවනු කවුුණු තියෙනවා කියලම හේතු පල් ධර්මයන්ගේ ක්‍රයාාකාරීත්‍රයක් කියලා සිරිදහම අයිස්වතුන්ට මේක තේරෙන් නැහැ කියලා භාගිවතුන් වහන්සේගේ පයට පැෑගෙන දුහවිල්ලත් තරංවත් සවුදාම යස්වතුන්ට කිසිම විදිහකින් දැනුමක් නැහැ ඒ තරංවත් වටිින් නෑ කියලා. පිංවති මික කරන්න ඔය ඇත්තෝ. එතකොට ඔබට රූපවිසිටයේ ගැඹුරු කතාවක් අවබෝධ වයි. හැබැයි ඔබේ ඒ පැත්තර විදාසනාවට යොමුූ නොත්. එහෙම නැත්තං බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ වගේ. ඒඇන් ලට යන්න පුළුවන් බ භාවනා කරන්නව බ්‍රහ්ම ෝකවලට අන්න නෙමේ. දියුණු කරගාත ස්වභාවයෙන් විදහසනාව වඩල මේ ජීවිතයම රහත් වෙන්නට. මේ ජීවිතයේම සතරමඟ සතරපලයන්ට පත් වෙන්න කටයුතු කරන්න ඕේ. සදැහැබල සත්පුරුස පින්වත්න බුදුදහම පිළිපැත්තොත් ප්‍රතිඵල කල් නොයවා ඉක්මන්ටම හඹ වෙනවා. එනිසා මේ වගේ අත්දක් ඉන්න පුළුවන් දේවල් දස කුසල කර්ම පතවලද ඔය ඇත්තන්ට හම්බවන දේවල් ඒවාගේම ඔය ඇත්තන්ට නත්තිදින්න නත්ති න හුතන් නති සුකට දුකටානම් කම්මානම් පළංවිපාකවාදී විදිහට ඒති දසවස්තුක මිත්‍යා දුෂටි ක දේවලට හුවෙන් ඇතු නිරුල්ලු නිවැදිුව දැනගන්න පුළුවන් දේල් දැනගන්න. එ ද සවස්තුක මි්‍ය දෘෂ්ටියය අන්තිමට තියෙන දෙයක්නෑ. මේ ලෝකයේ මේ විදර් හිත දියුණු කරලා ඒ දේවා කියන්න පුළුවන් සමන්‍රහමනයේ නෑකන මිත්‍යා දෘෂ්තිය. දැ සි්‍රදධාම හාමුදුව ඒ මිත්‍යා දෘෂ්තිිබරණ ඉන්නේ. අපි ඔබට සි්‍රධාම සාමීන් වහන්සේ මිත්‍ය දෘෂ්ටිකේ මත්‍ය දුෘෂ්ිකේක් මත්‍යා දුෘ්ියක් කියලා කියන්නේ. ඒ සාමීන්හස මත්‍ය දුෘෂ්ටිකයක් හින්දා. පෙන්නල දෙන්න පුළුවන් කාරණ ඕන තරන්තියන හින්දා. එනිසා ඔබ ඔබට ආදරේනං. ඔබ ඔබ සසරින් එගොඩ කරගන්න කැමතිනං. ලෞකික සම්පත් ලෝකෝතර සම්පත් දෙපනේ සම්පත් දෙකම ලබන්න පුළුවන් දෙයාකාරයම සම්පත් ලබන්න පුළුවන් ආර්යෂ්ඨායක මාර්ගයේ පිළිපදින්න. ආර්යෂ්ඨායක මාර්ගගේ පිළිපැද්දොත්, ලෞකික ලෝකෝතර සැප දෙකම හොඳීමම ලබන්න පුළුවන් කමතියෙනවා. ලකම්පත්ය පාහය ලෝකෝතර සම්පත්තරට යන්න අහේතුක දුගතිඇයට තිහේතුකයට ලැබේ හැකි මඟපල් ලබන්න බැහැනේ එ නිසාමිනි මේ කිව්ව දේවා කරලා බලන්න එතකොට ඔබට මතේරේ පිටිදිවසිරිදම්ම හාමුදුරුවෝ තනිකරම මිත්‍යා දුෘෂ්ටිකක් කියලා. දැන් බලන්න උන්වහන්සේ මෙහෙමත් කියනවානේ හින්දුආගමේ දිවලෝක තියන්නේ හින්දුආගමයන්නේ බුද්ධාගමට ගත්තෙ හින්දුආගමී ජයිනාගමේ, බුද්ධාගමයේ විතරෑ දිවලෝග ගැන කියන වනාගමක නෑ කියලා. ඉතින් බුදුදහම ආගමක් නෙමෙේනේ. බුදුදහම ආගමක් නෙමේ බුදුදහම දර්ශනයෙකුත් නෙමේ. ඔය කිසිම දාර්සනකෙත්ට අරහංගුණේ නෑ සම්මා සම්බුද්ධ බුදුගුණේ නැහැ. කිසිම දර්සනක ඒක්කෙන් ඔය කාටවත් වි්‍යාචාන සම්පාණ ගුණේ නෑ වි්‍යාචාරන සම්පාණගුණයෙකු පසලුස්චරණ සුගත බුදුදහම කියන්නේ ආගමක් නෙමේ ඉදර්සනයකුත් නෙමේ. එවනාට හින්දුආගමේ ඒ හින්දු යෝගීන් අතර හිතදියුණු කරන්න පුළුවන් අයින්නවා. ඒකටි ප්‍රතමධ්‍යාන් දුති අධ්‍යානාදී ධාන උපතවා ගත්තා. හින්දුආගමේ බුදුදහමටගත් එන හැ. හැබැයි ඒ කාලෙ වෙනකොට ඒවගේ දියුණු පිරිස පහළි වෙලා හිටිය කාලයක තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නත් ඕන. සිරිදම ස්වෑම්ණහසකි මේ මතයත් වැරදි. දිවිලෝක, බ්‍රැහ්මලෝක, සතරාපාය මුළුමහත් විශ්වීය පැවැත්මට සම්බන්ධයකාක්. ඒක මුළුමමා සක්වලට මුළුමහත් විශ්වීය පැවැත්මට සම්බන්ධ අනිවාර්ධකාරණාවක්. නි අනේසක් වලවල් චූල නිකා ලෝකදාාතුව දිහ සහස්සේ ලෝකධාතුව මහස්සේ ලෝකධාතුව සේදුම විශ්වීය කතාවට සම්බන්ධ එකක්. මීකතේරෙන්නේ සිරිදම් අයිස්මතුන්ට උන්වහන්සේ විද්‍යාවනය ගුරු තනතුරීතියාගෙන ඉන්නේ. උන්වහන්සේගේ අරමුණ අර කලින්කිව්ව කුමන්ත්‍රණවල ගමනාන්තයක් ලොකු ඉලක්කයා. ඒ වෙනුවෙන් තමයි දක්ස අභිධර්ම දේශුකීම බිලි බාගත්තේ. ඒ නිසා තමයි උන්වහන්සේ ටිගෙන්ටික තමන්ගේ ආර්ථිකය සතති මත් කරගත්තේ. එනිසා තමයි උන්වහන්සේ ටිකෙන්ටික ටිකෙන්ටික බලාපොරොත්තුනු ලක්කේට ආාවේ. පංවත්න දිව්‍යලෝක බැහමලෝක සතරාපායි ඔවෞක්කෝ මතිසීම ගහම්බීර ගැඹුරු කාරණ. ඒ වනාට චිතචයින්සික රූපධර්මෝසේ බලනකො ඔබටේ තීරුම් ගන්න ොළුවන්. සත්පුරස පින්වත්නේ. සිල්ධම්ම හාමුතුරුවවාගේ බෞතිකවාදී උච්ේද දුෘෂ්ටිකයින්ට මේක තේරුන් ගන්න අමාරය ඔක්කෝම දේවා මෙතකින් ඉවර වෙනවා මෙතකින් අවසන් ඉන්නකං කාලබීල විනෝ දෙවෙන්න්න ඕන තමන්ගේ හිතේමයි අපා ඇතියන තමන්ගේ හිතේමෑ දීවලෝක තියෙන කියලා කියනර මිස දෙටුුවලට අහුුවන ්‍රහ්මජාල සූතතියෙන් දෙසට මිසදටු වලට අහුවන. ඒ කාලි සස්සාස්තුූවරන්ගෙන් සමහර ශාස්තුවරු දැරපු ඒවගේ අදහස් තියෙන අයට මේක තේරුම් ගන්න අමාරයේ. කොහොමද සිරදම්ම හාමුදුව තේරුන්ගන්නේ. යංකිංචිරූපන් අතීතානාගත පච්චුපපන්නං. අජත්තන්වා බහිද්ධවා, ඕලාරිකංවා සුකුමංවා. හීනංවා පනීතන්වා, යන්දූරයේවා සන්තිකේවා ඔය කුොලොස්සාකාර තේරුම් ගන්න පුළුවන් සිරදම්ම හාමුදුරුවන්ට. ීදනාව ගැනෝ එකළො සාකාරය සංඥා සංකාරය විඤඥානය ැන උන්හසට බැහැ. උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේ දුරවලයෙක් ලාමක බොලද කෙනෙක්. දැන් අතීත වර්තමාන අනාගත වගේීම අධ්‍යාත්මික බාහිර ඕලාරිකසියුම් හීන ප්‍රනීත දුරලඟම නාමරූප ධර්ම ගැනකු අවබෝධයක්. සත්පුරස පිංුවත්න. ඕලාරික ඒවාගේම සවුම් රූප තියනවා. හීන පනීත රූප තියනවා. මේ ඕලාහරික සිවුම් කියනකොට හීන පනීත කියනකොට සතරාපා දීවලෝක ගන්නඇතුව කොහොමද පැහැදිලි කරන්නේ කිසි සේත්ම බැහැ. මෙතන මේ එකුලෝ සාකාරයක රූප කියන කොටම එං රූප විස්තරක නොක්කොම සෝත දේශනාටි කයින් කරන්නය වවා සිරිදම්ම හාමුදුව කියන මතෙත් එක් එක වෙනවානම්. සත්පුලස පින්ුවත්නී ඔය මස් ඇහැට පේන සීමාවත් තියෙන ඔය මස් ඇහැ පේන සීමාවක තියෙන්නේ ඔය කනට ඇහෙන සීමාවත් තියෙනවා ඔය ඉන්දීයන්ට දැනෙන සීමාවත් තියෙනවා ඔය ඉන්ද්‍රීයම් පහළි වෙලා තියෙන්නේ කර්මානුරූපව කරමජයේවා කරමී ලැබිච්චේවා. අලුවාට පේන ස්වභාවට වඩා අපිට හොඳට පේනවනෙ ති අනේ සත්තුන්ගේ අපිට වඩා හොඳට ඉවයිහම බිවිධ ඉන්ද්‍රීියන් දියුණවා ඉන්නවා. හැබැයි ඒ හැමෝට වඩා සියලු න්ද්‍රීියන් සමබරව දියුණුවතිය නිමිනිස්සුගේ. ඒ යට දැනෙන්නේ සියදුුම භූමිතිස්සකෙන් දෙකායි. ඉතින් සේදාම සාමීන් වහන්සේ ගැන පුදම වෙන්න ඕන්නෑ උන්වහන්සට තේරෙන්නය කියලා. ඉතින් විද්‍යාාවේදීනට මේ තේරෙන්න්න විදිහක් නෑනේ. විද්‍යාාවේදීන්ට සද්ධාවතිබිල ධර්මය දැනේග ගත්තුොත් හැබැ ඉහෙම විද්‍යාවේදීන් චතුරාර්ය සත්‍ය ධර්මේ තේරු ගන්න අවස්ථාව ඕුන් රන්යනවා. හැබැ මේ විද්‍යාවේදී සාමීන් වහන්සේගේ අරමුණ වෙන එකක්. මහනයක සාමීන් වහන්සේල විශාල බරපතල වැරැද්දක් මේ වෙලාවෙ කරනවා. මල්ලතු ම හාවිහාරිි මහනයකු සාමීන් වහසන් විශේසයෙන්. උන්වහන්සේ ම විසාාල බරපත්ල වැරද්දක් යන මේ වෙලාේ. රිදම මන් වහසේට සම්පූණී මනුග්ගහ ලබාදමේ රැකවරණි ලබාදමින් ගේ නිකායිෙන්. මේ වගේ අපායි දීවලෝක නෑ කියල කියන බරපාත්ල ප්‍රකාසේකදීත් මුනිවත රැකිනවා කියන්නේ. ශරිධම්ම සාමීන් වහන්සේගේ නිකායි මානයක සාමිහසල බරපත්ල වරදක්වනවා. උන්න්නහසට චතුරාලි සත ධර්මී විශ්වාස කරන්න හැකි එන එක තම අපිට පේන්නේ. උන්වහන්සේ ලාටවත් ධර්මයගනි විශ්වාසයක් නැද්ොහේද. ඇැ එයි පේනවනි සමාජි විසාාලෙ පිරිසක් නොමගේ යනවා කියලා. බලය අතීතබාගෙන නායකත්තේ අතීතියාගෙන තමන්ගේ අනුගාමික පිරිසට ඒ වගේ මේවගේ බරපත්ලවරදක් පොරිි දෙයක් නම මේ සාාස්තතුූන් වහන්සේගේ සාස්තෘතිය අභියෝගයත්ලක් කරලා ඒක එහෙම නෑ කියල තමන් සාස්තූම් වන්න හදන ගමනකට අනුබලදීමත් ඒ පසු පස තියන බලාපොරොත්තුමක අදේ මානනායගු සයන හසලගේ. පින්ංවති රූප විසි අටත් තියෙනවා. මේ වගේ පොඩිවෙලාාව කොහොමද මංඟඔබට රූප විසිය අට සම්පූණ කල්ලකි පැලි කළ දෙන්නේ. වේදනා සංඥා සංකාරකයෙන් චෛසක ධර්ම පනස් දෙෙක් කොහොමද මේ වගේ පුං්ජලාක විස්තර කරන්නේ. ඒවාගේම විඤ්ඥානය ගැන ආයතන බේදයෙන් හයක් හරි සුස්ක විදාසර්කමයට අසු නවයක් හරි ්‍යානකමයට කොහොමද එකසි විසයකක් කලම පැහැත්ලි කළදනි මේ වගේ පොංචවෙලාාවක ඔය ඇත්තට දර්ම වින ඉගෙන ගන්න කියල තමයි කියන්න තියෙන්නේ නැත්තංගුබ මේ වගේ ව්‍යාපාරිකට සටකපට පුද්දලීන්ට අහුවෙනවා. මේ වගේ හොඳින් හෝ නරකින් තමාගේ ඉලක්ක සම්පූණ කරගන්න හදනා එනේ. සිරිදම්ම හාමුදුරෝ කියන මේ මෝඩකතා බලන්නකෝ. මුලින්ම මේක තිබ්බේ හින්දු දර්මයේ. පස්ස ජෛන ආගම හා බුද්ධාග මේගොල්ල එකම සංස්කෘතිය නිසා එක්කටම ඒවා හදාගත්ත කියලා. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ නමක්. ලෝකෙ පහළවෙේන්නේ සියලිම ලෝකධාතු ගැන අවධානයේ බහුලොෝවම තියෙන කාලේක කියලා සිරිධම හාමුතුව දන්නෙ එනහැ. සිල්ු ලෝකදාාතු ගැන අවධානේ බහුලෝ යොදන්න පුළුවන් කාලයක කියලා. පස්මහ බැලුම් බලලයි පහළ වෙන්න කියලා. පස්මහ බැලුම් සුරංගනා කතාවක් වෙන්න ඇතිය. එවුනාටේ ඇතුළෙ තියෙන හේතු පර කියාකාරීත්ත උන්වහස දන්න හැනේ විත්‍යාවේදී දෘෂ්තියක උච්චේද දුෘෂ්ටිකයෙක්නේ. මේ සක්වල වගේම මුළුමහාත් විස්්වීය සක්වලම බලලා පරිස්සා කරලා තමයි ධර්මීදයසනා කරන්නේ බුදුපාණන් වහන්සේ නමක් අපේ සක්වල වගේම සියලු සක්වලවල් පරිස්සා කරන ඒකන පසේ බුදුරජාණන් වහන්සේට අන්්‍යන්ට ධර්මාබෝධය ලබාදයෙන දීශනා කරන්න බැරි. අගගර්සාාවකයන් වහන්සේ අසූ මහසාාවකයන් වහන්සේලා ඒවාගේම අනිකුත් සීපිලිසි ්‍යාපත්තාදී කිසිම උතුමන් වහන්සේ නමකට ඒම පුළුවන්ක මක් නැත්ත ඒකය. සත්තුලස පින්ංුවත්නී. දෙන් බුදුපියාණන් වහන්සේ මුළුමත් විශව්‍රී සක්කොලම පරිසා කරල බලය ධර්මේ දේසනා කරන්නේ. භාගිවතුන් වහස පහළ වන කාලි වෙන කොට පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන අග්‍රස්සාාවකයන් වහන්සේලා පහළ වෙන්නත් ඕනේ. උපතිස්ස කෝල්ත දෙන්නා අනෝම දැස්ස බුදුරජාණන් වහන්සේ කාල් විවරන් ලබල පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන දැන් පහළ වෙන්නත් ඕනේ. ඒවිතර ඇද තනන්තුර ලබන සියලු මහරාතන් වහන්සල වගේ මහසාාවකයන් වහස අස්සූනාවම අසූ මහසාාවකයන් වහන්සේලාත් පහළවෙන්න ඕන. යසෝදරාදීවියත් සුමේදතාපස්තුමායි කාලෙදී එදා දීපන්කර බුදුරජාණන් වහස විවරන ලබාදනෙ වෙලාව සුමේතාපස්තුමාට එතහිටිය බැහයක්මනකණ්‍යායුය ප්‍රාථනා කරදවානේ පාරමිතාපුරමී සම්බුද්ධත්තේ උදෙසායන ගමනේ සෙනෙහෙබරි බිඳඳ දෙවෙන්න පාරමිතාපුරාන්නට උදෞකරාන්්‍යය බවට පත් එන්න තමාන්ට හැකියාව ලැබේවා කියලා. ඒ පාර්තනා විශ්ටවෙම යසෝදරා දේවත් මනගහෙන්න්න ඕනය. ඒවිතරද්ද මවපියම් බවට පත්වෙෙන්න්නට පාරමිතාපුරාගෙනපු මහමායා දේවය සුද්දෝදනරත්තුමත් මනගහෙන් ඕන. මහමායාදේවියගේ මහකුසේ තවත්දරුවෙක් පිහිතන්නේ නැතිවිදියට ආව්‍යසවසං වෙන ඒ කාලයයක් නියමිති විදිහට එන්න ඕන මෙමගේ සුදුසු කාලයක් වෙන්න ඕන ඉන්දීය බද්ධ නොවන අනෙන්්‍රීය බද්ධ වුණු මේ කවුණු අවබෝධ කරගන්න පුළුවන් යෝගයක් වෙන්නත් ඕන. අදපීන්නේ ඉන්දීය බද්ධ දැනුමක් වැඩිවස්සේන්තියෙන කාලයක. හැබැ ඒ කාලි ඉන්දීය බද්ධ වගේම අනන්ද්‍රී බද්ධ වුණු වැඩිවසේම අනන්දීය බද්ද වුණු දැනමක් තියෙන කාලපරිච්ේදයක් වෙන්න ඕන. එහෙම කාලයක පහළ වනාා. ඒ ඇරෙන්න්න බුදුරජාණන් වහන්සේ හින්දු ආගමේීති ලොන්නේ ඒකින් මන් ටිකක් ගත්ත බුදු දහමට, ජයිනාගමෙන් ටිකක් මංගත්ත බදු දහමට එහෙම අනුන්ගේ ආගංවලින් කොටන්ස් එකතු කරගන්න එමේ ලෝක පහලවුුණේ. බුදුපියාණන් වහන්සේ අනුන්ගේ දර්සන අනුන්ගේ ආගං වලින් පොඩිපොටි කොටස් එකතු කරලා හ මරගෙන නිර්මාණය කරා හද බදහමක් නවේ දැන්සිේ දමහා මුදු හදන්නේ බුදු දහමෙන් කොටසක් කරගන්නවා ඊට පසේ විද්‍යාවයෙන් කොටසක් ගන්නවා ඊට පහස්සේ තව දර්ශනකයින්ගෙන් කොටස්ගන්නවා එහෙ මේ මරගෙන කිසිම පදනමක් නැති විකෘතියේ ස්මේත් අදහසක්නොේ සමාජකත කකරන්න හදන් එහෙම දෙයක් නෙමේ බුදුජාණන් වහන්සේ කළේ බුදුපියාණන් වහන්සේ අනින්්‍රීය බද්ධ දැනුමත් විශල වස්සයෙන් තිබුණු මේක කිව්වට පහස තේරුම්ගන්න පුළුවන් අයි හිටිය. සල්පිලි සිම්බියාපත් මහරහතන් වහන්සේලා පවා පහළවෙෙන මහපබල පින්බර කාල පරිච්චේදයක පහළ වනේ. උතුමම්ම වැඩි වස්සයෙන් හිටිය, පාරිමිතා හොඳට දියුණු කරගත්ත උතුමම් බහුල වෙහිතේ කාල පරිච්චේදයක තමයි භාගිවතුන් වහන්සේ පහළ වනේ. චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කළේ. පටි්චි සමපා ධර්මයේ දේශනා කළේ. පට්ටාන ධර්මේ දේශනා කළේ මේක තේරුන්ගන්න පිටිදිව සිරිධම ස්වාමීන් වහන්සේට සක්තියක් නෑ උන්හන්සේ මේ කරන්න බරපතල අපරාදයක්. මහනායක ස්වාමින් වහන්සේලා ඇයි මේ වට අනු පලතිෙන්නේ. තමන් වහන්සේලාගේ නිකායික මේ බිස්සුව ඇයි මෙිහෙම කරනකම් බල අංගින්නේ. දෙදාය අවුරුද්ධී මහනවෙලා රාමයන නිකාය අත්තඇල්ල ඉන් පහස දිලා සයවුරුද්ධී. සියම්නිකායේ පැවිදි වෙලා එදාම උපසම්පදා ලබාගෙන කිසිම ත්‍රිපිටක අටවා ටීකා පරිවාරගන්ත අධ්‍යනයක් කළේ නැති. ගුරුවරුන්ගෙන් කිසිම ගුරුවරේගෙන් එහෙම ධර්ම විනී ඉගෙනගෙන් නැති. ත්‍රිපිටිකේ දන්නේ නැති අටුවා ටීකා දන්න නැති අභිධර්මයේ දන්නේ නැති විනේ දන්නේ නැති විනේ පිළිගන්නේ නැති මේ වගේ සද්ධර්ම පතිරූපක ඉතා බයානක කුමන්ත්‍රණයක නායකයෙක්ව මේ වගේ ශාසනයේ තබාගෙනින් නයැයි මේක බරපත්ල ප්‍රතිපාල් ලැබෙන්න දැන්නේෙමේ උන්වහන්සේ නොදුරු අනාගතයේදී මෙටෙක්ල් සූදානං උනු එකේ උන්වහන්සේගේ පෙර සූදාන මේ බලාපොරොත්තුන් ඉලක්ක සම්පූර්ණ කරගන්න අවස්ස කටයුතුක කරාවේ. නිහඳවි්‍ය පාසිවුවනක් පිරිස. ඒ වගේ විකෘතිය දුටු තැන බ්‍රහ්මජාල සෝතිය බුදුජාණන් වහන්සේ ඔබට දේශනා කළ දෙක්කේ ආත්මැක් කරන්න ඔබ කේන්තිගන්න එපා. ඔබ වෛරත් අනහත්‍යයා ගන්න එපා. බුදධරාත්නයේ ධර්මරාත්නය සංගරාත්නයට අභූත චෝතනාවක් කරනවනම් ්‍රහ්මජා සෝතතියේ පාටයේ මරගෙන බලන්න. අභූත චෝත්නාවක් කරනවනම් ඔබ ඔබට අකුසල් කරගන්න ඇතුව ඔබ නහඩව ඉන්න එපා ඒක වැරදී කළ පෙන්නල දෙන්න. සන්ඩු සරුවවා කර ගණ්ඩු ඕන්නේ සිහමුසුම් හොනින් ඔබට පුළුවන් කරුනාමයිත්තී පෙරි දැරව ඒ වරද වරද විදියට පෙන්නල දෙන්නේ. සැබෑ බුද්ධපුත්්‍රයක් වට පත්ව කටයුතු කරන්න තිරවන්සරන්නන්න.